පොමේ විනිවිට කල්ගුරු විද්‍යාවේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තියෙන නිවේදනයට අනුව විනිවට ආවන මුහුදු ප්‍රදේශවල සුලම් බස්නාහිර සිට නිරිත දිග ප්‍රදේශවලින් හමන අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තරම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලංගේ වේගය 60 කිලෝමීටර විටින් විට 50-55ක් දක්වා ඉහළ යන්න පුළුවන්. කෙසේ වෙතත් ගෙගුරුම් සහිත වැසි ඇති වින විට මෙම මුහුදු ප්‍රදේශවල 60 කිලෝමීටර 70ක් 80ක් දක්වා ක්ෂණිකව ඇතිවන ප්‍රබල තද සුලං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරලා තිබෙනවා. ඉතින් දීවර හා නාවික අංශයන් මේ පිළිබඳ විශේෂ අවධානයෙන් පසු වෙන කියලා අපි නැවත වතාවක් මතක් කරනවා. අද උදෑසනත් මෙම පණිවිඩය කාකරණ්ඩ අපි ලබා දුන්නා. එම ප්‍රදේශ විදිහට හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශය සහ පුත්තලම සිට මන්නාරම හරහා කංකාසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශය තමයි මෙම ක්ෂණිකව 60 කිලෝමීටර 70ක් 80ක් තරම් ප්‍රබල සුලං සහිත තත්ත්වයක් ඇති වෙන්නේ. දීවර නාවික ප්‍රජාවන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න මේ වෙන විට දීවර අංශයත් එකම නාවික අංශත් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සහ සියලුම ප්‍රජාවන්ට අපි මෙම පණිවිඩය ලබා දීලා තියෙනවා. සියලු මාධ්‍ය ඇතුළුව මේ පිළිබඳ අවධානයෙන් පසු ඉන්න 117 දුරකථන අංකය විවෘතයි. යම් ගැටලුවක් ඇත්නම් ඕනෑම අවස්ථාවක පැය 24 පුරාම එහා සම්බන්ධ විය හැකි වෙනවා භාෂාත්‍රිත්වයෙන්.